උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයිබෝන් දවස නිමාවීමට පෙර දවසේ සිදු වූ සියලු තොරතුරු සවිස්තරාත්මකව ඔබට කියන්නට සූදානම්. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදේෂණිට මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල. මහා මැතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම තව දින කිහිපයකින්. අපේක්ෂකීන්ගේ මනාපාංක ගැසට් කිරීම හෙට. මහා මැතිවරණයේදී දේශපාලන වැඩ තහනම්. දේශපාලනයේ කිරීමට අවශ්‍ය නම් නීත්‍යානුකූලව සේවයෙන් නිවත් වෙන්න ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වයි. සිරිකොත කලබලයක්. සිරිකොතේ නසාධාරණයක් වූ බව පවසමින් ඒජාප වෘත්තීය සමිති නියෝජිතින් සජිත් ළඟට යයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම හා විශාලතම තාක්ෂණ පීඨය අගමැති සුරතින් සිසු අයිතියට. රටපුරා මගී ප්‍රවාහන කටයුතු ඇරඹෙයි. පරිස්සම් වෙන්න. මගී ප්‍රවාහනයේ අනුතුරුදායක තත්ත්වයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. අද දෙවැනි ඇස ආනමඩුව ඓතිහාසික පුණ්‍ය භූමියකට. රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත. මහා මැතිවරණයේ පැවැත්වෙන දිනය මේ සතිය තුලදී නිවේදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. අද මැතිවරණ කොමිෂමේ සමාජිකයන් රැස්වී පැය 5ක පමණ කාලයක් පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණය පසුගිය අප්‍රේල් මාස 25 වනදා පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර දන්වා සිටියා. කෙසේ වෙතත් රට තුල පවතින කොරෝනා වෛරස තත්ත්වය හමුවේ පසුගිය අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මහා මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා. සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් මාස 20 වනදා පැවති සාකච්ඡාවකින් අනතුරුව පාර්ලිමේන්තු මහා මැතිවරණය ජූනි මාස 20 වනදා පවත්වන බවට ප්‍රකාශිත පත්කල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළා. ඉන්නතුරුව ජූනි මාස 20 වනදා මහ මැතිවරණයේ පැවැත්වීමට නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන මෙන්නලා පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණ වෙත ඉදිරිපත් වුණා. පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම් සලකා බැලීම පසුගිය මේ මාස 18 වන දින සිට දින 10ක් පුරාවට සිදු කරනා. ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජූනි 20 වනදා මහ මැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගයට නොගිනිම ප්‍රතික්ෂේප කිරීමට අගමිනිසුරවරයා ප්‍රමුඛ පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා. ඉන්නතරුවයි සෞඛ්‍ය අංශ විසින් එළඹෙන මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් උපදේශන මාලාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දීම සිදු කළේ. එමෙන්ම ඊයේ දිනේදී මැතිවරණයේ පැවැත්වීමේ පෙරහුරුවක් ලෙස අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ආදර්ශ ඡන්ද විමසීමක්ද පැවැත්වුණා. මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රාජකීය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මැතිවරණ කොමිෂමේ සමාජිකයන් සහ මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා. මැතිවරණ කොමිෂන් සභාව අද දින රැස්වීමෙන් අනතුරුව තීරණය කෙරුණේ එළබෙන මහ මැතිවරණයේ පවත්වන දිනය මෙම සතිය ඇතුළත ප්‍රකාශයට පත් කරන බවයි. ජුනි 20 දිනේ ඡන්ද විසෝ තියන්න බෑ. අපි හෙට දිනේ යුතුව අපේක්ෂක බොහෝ දෙනා බලාපොරොත්තු වෙන මනාපාංක ගැසට් නිවේදනය හෙට නිකුත් වෙනවා. ඒතර කවදද ඡන්දෙ? ඡන්දෙ නැද්ද? කමිෂන් සභාව මේක හිතලා මතලා කල් දානවද? කාගේ හරි බලල ලතක්ද? එහෙම එකක් නැහැ. කමිෂන් සභාව 10 11 12 කියන දවස් තුනේ එකක ඡන්ද විමසීමේ දිනය සහිත ගැසට් නිවේදනය නිකුත් කරනවා. දිනය වෙන්නේ අපිට සෞඛ්‍ය මාර්ග උපදේශ බාර දුන් දිනේ සිට දින 60ක් සහ 70ක් අතර දිනයක්. ඒ දිනය ජුනි මාසෙ වෙන්නේ නැහැ කියන එක කවුරුත් දන්නවා.
කාටත් ගණන් හදාගෙන කියන්න පුළුවන් කාගේත් උපන් දිනේට එහෙම නැත්නම් කාගේවත් නැකත් දිනේට මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ නැහැ මැතිවරණ කමිෂන් සභාව දින තීරණය කරන්නේ අපේ නිලධාරීන්ට කළ හැකි සහ කළ යුතු වැඩ ප්‍රමාණය උඩ ජුලි පාලසෙන්දර කලින් ඡන්දේ තියන්න තිබුණා මේ ෆේස් මාස්ක් නැත්තම් මීටරේ දුර නැත්තම් අපි ගහලා දානවා අපි දවස් 35යි අපර වෛද්‍යවරු කියනවා නම් ෆේස් මාස්ක් මොකුත් තෝන්න ඕන වෙලාව කරා යන්න පුළුවන් මීටරේ දුර ප්‍රශ්නයක් නැහැ කියලා අපි ඡන්දේ ජුලි 15 තියෙනවා වැඩි මුණත් ජුලි 20 තියාගෙන පුළුවන් හැමෝමාන වෙනද කරා නම් ඇයි බැරි බැරි කියන මාතෘණ්ඩ කියන්නේ ඒගොල්ල ගිහිල්ලා IDH එක ගාවින් අතරමයි මේ යනවාද කියලා ඔය ඕන කෙනෙකුට අහන්න කියන්නේ අපට හෙට කියනවා නම් ලංකාවේ එකම කොරෝනා රෝගියෙක් නැහැ බය වෙන්න එපා මොනව කරත් හැදෙන්නේ නැහැ මෙන්න ඉන්ජෙක්ෂන් එක ඇදුනොත් මේ පෙති දෙක බිව්ව ගමන් ඉවරයි කියලා කියනවා නම් අපි ජුලි 20 තියනවා ඡන්දේ ඕන කෙනෙකුට කියන්නේ රාජ්‍ය නිලධාරීන් එළඹෙන මැතිවරණයේදී කවර පක්ෂයක් හෝ වෙනුවෙන් හෝ දේශපාලන කටයුතු වල නිරත වන බව නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වදාහරණය කරනවා राज्य संस्था सह व्यवस्थापित मंडल अतु राज्य बल्ट तम राज्य पत्कल प्रधान सह अध्यक्ष मंडल सामाजिक कवर पक्षाको देशपालन कार्यान्त नवियत भव जनाधिपति गोटाबे राजपक्ष महता उदाहरण करतीम राज्य आयतनेक प्रधानियकुट अध्यक्ष मंडल सामाजिक कुटहो विनत् नीलधारियकुटहो यम पक्षाकन देशपालने निरत विमट अवश्य नम नीत्यानुकूल सी तन इवत्व एसे कल हेकिबई जनाधिपति वे अपवसाने राज्य आयतन प्रधान सह निलधारी राज्य वेनुन देशपालने कलयुत यई जनाधिपतिमा किसी विटकत अपेक्षाकर नतिभवत जनाधिपति मात्यांश निकुत निवेदने दौन कलयुते तमन बहरगत आयतन कार्यक्षम दूषण पलदायी विनयरुक सह लाभ उपयन आयतन बवट दिर्दीम भवत मेम निवेदने दक्वेनवा राज्य आयतन नड़े महाजन मुदलिन भवत एबवीन एवा किसुदुलेसकिन महाजनताबट बराक नोवियुत भवत जनाधिपति वरे अवधारणे करतिबेनवा अमात्यांश दिपार्थमेन्त संस्था सह व्यवस्थापित मंडल आदि राज्य आयतन सतु वाहन उपकरण वेणी भौतिक संपत्थो मूल्य संपत्थो एलमिन महामेतिवरनेदी कवर पक्षेक हो देशपालन वेडट भाविता नोकलयुत बवद जनाधिपति वरे अवधारणे करतिबेनवा मे नियमयान कडकरन राज्य आयतन प्रधानींट अध्यक्ष मंडल सामाजिकींट हा निलधारींट एरहिव नीतिय तदिन क्रियात्मक करन बवई जनाधिपति माध्यांशे पवसान्ने पटु देशपालन अरमुणु वलिन बहरव शक्तिमत् राज्यक दिवुणु आर्थिकयक साधारण समाजयक सह जनहितकामी देशपालन संस्कृतियक स्थापने जनाधिपति वर्या प्रमुख राज्य अधिष्ठान सहगत कैपीसी नबाबत मे अरमुन सपुरा गैनिम पेनिस राज्य आयतन बल एवाहि प्रधान सह नीलधारीन प्रमुख सेवकीन पूर्ण सहयोग जनाधिपति वर्या लबादीन अपेक्षा कर नबाबत जनाधिपति माध्यांश निकुत निवेदने बेडिदुट संधान सिरकुत एक्सत् जातिक पक्ष मूलस्थानेदी अद पेवती वृत्तीय समिति नियोजित हमुव उनुसुम मुहुनु वरक् गत्ता मेम हमुव पेवत्तुने एक्सत् जातिक पक्ष नायक हिटपु अग्रामात्य रणिल विक्रमसिंह महता प्रमुख पक्षे इहल पेले निलधारीन रसकगे सहभागित्वेन एक्सत् जातिक पक्ष नायक हिटपु अग्रामात्य रणिल विक्रमसिंह महतागे प्रधानत्वेन अद पेरवरुवे सिरकुत पक्ष मूलस्थानेदी वृत्तीय समिति नियोजित हमुवक् पेवत्तुना एहिदी एक्सत् जातिक पक्ष नायक रणिल विक्रमसिंह महता वृत्ति समिति नायक नमता इदिरी वेडपिली वेल संबंधे अदहस पलकला आंडव खदन्न अपी अंटोने कोई मार्गे मट वर्म लबुने 2015 अगोस्त मासे ईट पस्से अपी जातिक मट्टमे चंदेकिन पेरदीला नै अपी सहयोगी दुन्ने हंसयन आवे अपेक्षकयाट जनाधिपतिवरणे ए दिनन्न नन අපි ගිය ජනාධිපතිවරණේ එකපාරටමක් ඉගන්නන්න ඕනේ. මොකද ජනාධිපති අපේක්ෂා ඉදිරිපත් උනේ අපේ පක්ෂයේ නියෝජනය කරපු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. අපිත් සහයෝගය දුන්නා. ඒත් මොකද සිදු වුනේ? ඒක අවසන් වුනේ අපිට වඩා ගෝඨාභය රාජපක්ෂට ලක්ෂ 14ක වැඩි ඡන්ද ප්‍රමාණයක් හම්බුනා. මට එකක් වැටුණා. 2019 කියේ පරණ පාරේ ගියොත් ආපහු දිනන්නේ නැහැ. අපිත් පරාජයට යනවා. ඒ පාරේ යන්න බෑ. ඒ ප්‍රතිපත්ති අනුව යන්න බෑ. ආපහු අපි ඇවිල්ලා අපේ ප්‍රතිපත්ති අනුව මේ කාලෙට ඔබින විදියට ඉදිරියට යන්න ඕන කියලා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය හදන්නේ. අපි එතනින් ඉදිරියට යන්නේ. इन अनुतुर्व रणिल विक्रमसिंह महता इम स्थानें पिटात्वयामट सूदानं वन भीट जातिक वूर्तिय समिति संगमे नियोजने करन वूर्तिय समिति नायकीन किहिप देनेको पक्षेन इटु नो इल्लीम किहिपयाक पिलिबंदव प्रश्न कर सिटिया
මෙහිදී රොණි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ අද දින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බැවින් තමන් ඊට සහභාගී වීම සඳහා එම ස්ථානෙන් පිටත් වූ අයුතු බවයි මෙලෙස වික්‍රමසිංහ මහතා එම ස්ථානෙන් පිටව යාම මුල් කරගනිමින් පැමිණ සිටි වෘත්තීය සමිතිය නියෝජිතින් තරමක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණා එහිදී තර්ම කුණුසුම් තත්වයක්ද හටගත්තා මෙතර සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. ප්‍රතිපත්ති සමිතියේ කැරවලා තිබුණේ ඒගොල්ලන්ගේ විශාල ප්‍රශ්නයක් තිබුණා උන්ට දේශපාලන පරිගණක වලට ලක් වෙච්ච අයට උන්ට සහන සංසකරණ බැරිලා. ඔවුන්ගේ අමාරුකම උන්ට වෙච්ච දේ පිළිබඳව ඔවුන් මේ සම්බන්ධයෙන් කියා සිටියා. ඒ වගේම නායකතුමාගේ දිනයක් කියලා තිබ්බ ඔවුන්ගේ දිනේ අම්බේ නැති වෙන්නේ කියලා නායකතුමා හිතාව සහ අතරට ඒ දිනය තීරණය කරනවා ඔබ හැම වෙලේම මේ ප්‍රශ්නෙට. එක්සත් ජාතික පක්ෂයේ මුල සිටම ඔබ දෙන්නේ පක්ෂයේ නායකත්වය ගන්න. හැමදාම මැතිවරණයක් ඇද්දී ආරම්භ කැටි කරගන්න. ශ්‍රීපද මූලස්ථානයට පහර දුන්නා. හැමදැනටම තමන්ගේ නියෝජිතය යවලා එතන කඩගප්පල් කිරීම තමයි දේශපාලනය කරේ බබිකා. ඔය මජර මුළු වෙච්ච පිරු වෙච්ච බල්ල දෙච්ච දේශපාලනයට විරුද්ධයි. ඒ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය නෙමෙයි. ඒ හන්දි ගන්න කර දේශ. ඒක නෙමෙයි අපි කරන්නේ. අපේ දේශපාලනේ වැදගත් දේ දෙනවා දේශපාලනේ කොහෙද හරි ගෝල දෙන්නෙක්ට බීලා යවල ඉවර වෙලා සත්‍යයක් දාලා මොන්න දීලා හරි කොක් කරගෙන ඉන්නවා එතන අවුත් කරගෙන නෙමෙයි මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත්තුන්ගේ පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය කියන්නේ නිකන් අර රස්තියාරකාරකගේ පක්ෂයක් නෙමෙයි අන්න ඕකයි වෙනස මේ අතර අද දින සිරිකොතදී අර්බුදයකට මුහුණ දුන් ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිතිය කිහිපයක නියෝජිතයින් අද පස්වරුවේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඔහුට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිතිය කිහිපයක නියෝජිතයින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති රැස්වීමට එක්වීමෙන් අනතුරුව සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ තිබෙනවා. එෙහිදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී එම පිරිස ප්‍රකාශ කර ඇත්තේ මින් ඉදිරියට තම සියලුම සමාජිකයින් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවයි. මේ රටේ දහඩිය මහන්සිය මකඳුළු වේදනාව නියෝජනය කරන කම්කරු පන්තියේ අඩ නියෝජනය කරන ආයතන අපි කවදාවත් තමුන්නාංශලාගේ කලපිටින් බලයට ඇවිත්ලා අපේ ප්‍රතිවාදීන් එක්ක ඩීල් ගහන්නේ නැහැ. තමුන්නාංශලා දේශපාලන ලදරුවන් නෙවෙයි මුළු රටම දන්නවා කොටින්ම කිව්වොත් ගමේ පෙරපාසලේ පෙරපාසල් දරුවෝ හිතන් දන්නවා කවුද ඩීල් ගහලා තියෙන්නේ. පිරිසිදු බහුතරයක් අපි ලබාගෙන ඒ ලබා දෙන සියලුම තනතුරු තුළින් අපි කම්කරු ජනතාව රකින්නයි කියන එක එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී තම ගැටළු වලට විසඳුම් නොලැබීම හේතුවෙන් රැස්වීම අතරමඟ නතර කර දමමින් එම ස්ථානින් පිටව ආ බවයි වෘත්තීය සමිති නියෝජිතින් සජිත් ප්‍රේමදාස මහතා සමග ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨයේ සිසු අයිතියට පත්කිරීම අද පෙරවරුවේ හොමාගම පිටිපන තාක්ෂණ උද්‍යානයේදී සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම තාක්ෂණ පීඨය වන මේ සඳහා රජයේ වැයකළ මුදල රුපියල් බිලියන 3ක් වන අතර මෙහි දැනට සිසුන් 1600කට පමණ අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණික පීඨය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සමරු ඵලකය නිරාවරණය කරනු ලැබුවා. නව තාක්ෂණික පීඨය විවෘත කිරීමට සමකාමීව විශේෂ සමරු මුද්දරයක්ද මෙහිදී නිකුත් කළ අතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් එම මුද්දරය අමාත්‍ය බන්දු
බන්දුල ගුණවර්ධන මහතාට ප්‍රදානය කළා. එහි මුල් දින කවරය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ගේ සංගමයේ විසින් අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සිහි වටනයක්ද ප්‍රදානය කළා. මේ උත්සවය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබුවා. අරියඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් කලාංශයෙන් අධ්‍යාපනය ලැබීම නිසා ආර්ථිකයේ සංවර්ධනය සමග තිබෙන රස්සාවලට අවශ්‍ය උගත්තු බිහි වුණේ නැහැ. විශ්වවිද්‍යාල පද්ධතිය තුලින් බිහිවන උගත්තුන්ට දෙන්න රස්සා තිබුණේ නැහැ. තිබෙන රස්සාවලට අවශ්‍ය උගත්තු බිහි වෙන්නේ නැත්තම් ඉන්න උගත්තුන්ට දෙන්න රක්ෂා නැත්තම් සේවා ව්‍යුක්තිය ව්‍යුහාත්මක අසමතුලිතතාවයක් ඇති වෙන බව අපි වටහා ගත්තා. මම කල්පනා කළා තාක්ෂණ වේදී විෂය ධාරාවක් හඳුන්වා දෙන්න බැරි ඇයි කියේ. තාක්ෂණ වේදී විෂය ධාරාව හඳුන්වා දුන්නා. කොළඹ සහ ගම්පහ ඇතුළු දිවයිනපුර සීලුම දිස්ත්‍රික්කවල අද දින සිට මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. මේ අතර මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයා සහ විශේෂ භාර අමාත්‍යවරයා මෙන්ම බස් සමාගම් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. COVID-19 හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවු පොදු ප්‍රවාහන සේවාවන් අද සිට දිවයිනපුර සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවිර මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. එහිදී කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනවා. ළඟම සහ පුද්ගලික බස් රථ සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම, බස් ගාස්තු සංශෝධනයක් දැනට අවශ්‍යව නැති බවත්, දැනට පවතින ගාස්තු යටතේ බස් ගාස්තු පවත්වාගෙන යාමට සියලු බස් රථ සංගම් එකගත්වය පළ කළ බවත්, COVID-19 හේතුවෙන් ඇතැම් පුද්ගලික බස් රථවල යාන්ත්‍රික දෝෂ පවතින බැවින් ඒවා අලුත් වැඩියා කර ගැනීමට රුපියල් ලක්ෂ 3ක ණය මුදලක් ලබා දෙන ලෙසට බස් රථ සංගම් සිදු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා විසින් එකගත්වය පළ කර තිබෙනවා. යන කරුණු ඇතුළු තවත් කරුණු රසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනවා. මීට අමතරව ආසන ගණනට අනුව මගින් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කරන අතර සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි තවදුරටත් කටයුතු කළ යුතු බවත්, එමෙන්ම වාහන තදබදය වැළැක්වීම සඳහා සහ මහජනතාව ප්‍රවාහන අපහසුතා වලින් වළක්වා ගැනීම සඳහා පුද්ගලික සහ රාජ්‍යංශ වලට සේවා සඳහා පැමිණෙන කාලය සංශෝධනය කිරීමටද අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම අද වෙනකොට අපිට වාර්තා වුණ සමහර වලින් 95ක් සාර්ථකයි සමහර ස්ථානයක් දෙයක් වගේ දැනට වාර්තා වෙලා තිබෙනවා මේ ආසන සංඛ්‍යාවට වඩා මගින්දෑම් රැගෙන යාම පිළිබඳව සභාපතිතුමාට උපදෙස් ලබා දුන්නා ඒ අයට එරෙහිව සම්පූර්ණ පනතේ විධිවිධාන අනුව ක්‍රියාත්මක වෙන්න කියලා අපි ඒ පිළිබඳව තදින්ම ක්‍රියාත්මක වෙනවා මගී ජනතාවටත් අයිතියක් තියෙනවා තමන් ටිකට් පතක් මිලදී ගත් තම මුදල් ගෙවලා ආසනයක වාඩි විලා යෑමේ අයිතිය තිබෙනවා එහෙදී වස්සීමියන්ට ඇති වෙන ගැටළු පිළිබඳව අපි සාකච්ඡා කළා වෙනම ඒ අයට අවශ්‍ය නම් සහන ලබා දෙන්න කටයුතු කරනවා උදේ තමයි වැඩිම වාහන තදබදයක් ඇති වෙන්නේ කාර්යාල වෙලාව ඒ නිසා වෙන අපි අද ඉල්ලීමක් කරා ජනාධිපතිතුමාගේ විශේෂයෙන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරලා ඉල්ලීමක් කරේ කාර්යාල වෙලාවන් දෙකකට පවත්වන්න කියලා ඒ අනුව පළවෙනි අදියර විදියට පෞද්ගලික අංශයට උදේ 10ට කාර්යාල පටන් ගන්න වැඩ පිළිවෙලට එකඟතාවයට අනුමැතිය ලබා දෙන්න ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්න අවශ්‍ය අංශවලට බස් රථ සඳහා මන්තිරුවක් වෙනම අත්හදා ගැනීමක් අද සිද්ධ වුණා ඉතා හොඳ ප්‍රගතියක් තිබෙනවා ඒ වැඩ පිළිවෙල ඉදිරියේදී තවත් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා අපි අස්වලට ප්‍රමුඛතා මන්තිරුවක් ලබා දෙනවා ඒක සාර්ථකත්වය අපිට තව ඉදිරියට තමයි බලා ගන්න පුළුවන් මේ අද දවසේ ප්‍රවාහන කටයුතු වලදී යම් යම් තැන්වල සුළු තැන් ප්‍රමාණයක අසාර්ථක තත්ත්වයක් ඇති වුණේ සාමාන්‍ය වගේම විශාල ප්‍රමාණයක් ගමනාගමනයට එකතු වීම නිසා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් Tamanගේ ගමන් යොදා ගන්න මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය නිල්ජා සිංහ මහතාද දිවයිනපුර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කළ ප්‍රවාහන සේවා සම්බන්ධව මෙලෙස අදහස් පළ කළා අද දිනේ මේ රටේ ප්‍රවාහනයේ සම්පූර්ණයෙන් විවෘත වෙනවා ගම්පහ කොළඹ දිස්ත්‍රික් සීමා ඉවත් වෙනවා මෙහිදී අප විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණේ තමයි ප්‍රවාහනය තමයි කොවිඩ් 19 සම්බන්ධයෙන් අපිට තියෙන දුර්වලම පුරුකක් වන්නේ ඉතින් එහිදී ප්‍රවාහන ගරු අමාත්‍යතුමාත් ඒ වගේම අනිකුත් ඒ ප්‍රවාහනයට අදාළ උදවිය සමග සාකච්ඡා කරලා තියෙනවා මේ අනුව අනිවාර්යෙන් මේ බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගින් ගෙන යාමට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා දිගින් දිගට
COVID-19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම ඉදිරි මැතිවරණයේදී රජයට සිදුවන හානියක් බැවින් විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම කල්දැමීමට රජය කටයුතු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ හංවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් අපිට දැනුවත් වෙලා තියෙනවා අභ්‍යන්තර මාර්ගවල රජය තීරණයක් අරගෙන තියෙනවා මේ විදේශ ශ්‍රමිකයෝ ලංකාවට ගේන එක පස්සට දාන්න. ඒගොල්ලෝන්ගේ හේතුව හැටියට ඒගොල්ලෝ කියන්නේ ඔවුන්ට මේක ඡන්දෙදී හොඳ දෙයක් නෙමෙයි නිසා. මොකද මේ කොවිඩ් ඉලක්කම ඉහළ යන එක රජයට ඡන්දෙදී පාඩු. ඉතින් ඒ නිසා රජය තීරණයක් අරගෙන දිනවා මැද පෙරදිගෙන් ඒ ගෙන ආයුතු අපේ විදේශ ශ්‍රමිකයන්ව ගේන එක පවු කරන්න. ෆ්ලයිට් ඔක්කොම දැන් නවත්තලා. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවනේ කට්ටිය අරන් එනවා. නමුත් දැන් ගේන්නේ නැහැ. 17 වෙනිදාට එක ෆ්ලයිට් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ ෆිලිපීන්ස් වලින්ද කොහෙන්ද කට්ටියක් ගේන්න. එතනින් හරිය මොකුත් නැහැ. අපිට ආරංචි විදියට ඒගොල්ලෝ කියනවලු මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා හැමදාම ඉදිරිපත් කරනවානේ කී දෙනෙක් කොවිඩ් ඩෙඩ් මේ රටේ දැන් ඉන්නවද කියලා. ඒක වැඩි වෙන නිසා ඒක අඩු කරලා පෙන්නන්න මේ ශ්‍රී ලාංකික පුරවැසියන් ලංකාවට ගේන එක නවත්තලා තියෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයින් වන මහාචාර්ය රත්නජීවන් හෝල් මහතා කළ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගන්නා ක්‍රියාමාර්ගයේ කුමක්ද යන්න පිළිබඳව මහාචාර්ය ජේල් පීරිස් මහතා ප්‍රශ්න කර සිටිනවා. කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්ද? අපේ ප්‍රශ්න කිහිපයක් අපි ඍජුව යොමු කරනවා හෝල් මහත්තයාට නෙවෙයි මැතිවරණ කොමිෂන් සභාවට. ඒ විවස්ථාපිත වගකීම තියෙන සමස්තය කෙරෙන මැතිවරණ කොමිෂන් සභාව. මහාචාර්ය හූල්ගේ හැසිරීම ස්වාධීන කොමිෂන් සභාවකට ගැලපෙනවායි කියලා කොමිෂන් සභාව විශ්වාස කරනවාද? එසේ නැතිනම් කොමිෂන් සභාව පිළිගන්නවා නම් මේක ස්වාධීන කොමිෂන් සභාවකට උබින හැසිරීමක් ක්‍රියාපරිපාටියක් නොවේ කියලා මුළු රටම පෙනෙන ඒ සත්‍යයේ මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? මහාචාර්ය හූල්ගේ හැසිරීම කරනකොටගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලවත් අසාධාරණයක් සිදු වූ බව මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නවාද? එසේ පිළිගන්නවා නම් සාධාරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගැනීමට අදහස් කරන ක්‍රියාමාර්ග කවරේද? සාමාන්‍යයෙන් මැතිවරණයකට නාම යෝජනා බාර දීලා දින 3ක් ඇතුළත මනාපංක ප්‍රසිද්ධ කර දැනට ප්‍රකාශිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාරදීම අවසන් වුණේ මාර්තු 19 වෙනිදා. මේ වෙන විට මාස 3කට ආසන්න කාලයක් ගත විය ඇතත් මැතිවරණ කොමිසම මනාපංක ප්‍රසිද්ධ කරන්න අසමත් වෙලා තිබෙනවා. නාම යෝජනා බාරදීම පිළි නීත්‍යානුකූලත්වයේ නීතිපතිගේ විමසන්න මැතිවරණ කොමිසම කටයුතු කළ අවස්ථාවේ මැතිවරණ කොමිසමට නීතිපති කිව්වෙත් මැතිවරණ කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාපටිපාටි ඉදිරියට කරගෙන යන. එහෙමනම් කිසිම නීතිමය බාධාවකින් තොරව මාස 3ක් මැතිවරණ කටයුතු අත්හිටවලා මැතිවරණ කටයුතු මත නිදාගෙන සිටීමට මැතිවරණ කොමිසමට කිසිම සාධාරණ හේතුවක් තිබුණේ නැහැ කියන එක අපි ප්‍රකාශ කරා. මේ වන විට මැතිවරණ කොමිසම සිය ව්‍යවස්ථාපිත යුතුකම පැහැර අර මැතිවරණ කල් දාලා රට අරාජික කිරීමේ කුමන්ත්‍රණයට මැතිවරණ කොමිසම කොටස්කරුවෙක් වී ඇතැයි කියන සාධාරණ සැකයක් අද සමාජය තුළ මතුවෙමින් පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී ආණ්ඩුව වෙනත් දේශපාලන ගමනකට සූදානම් වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේ කම්තිසත්ත නායක මහතා පවසනවා. ඒ සමගි ජනබලවේග මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතාද එක්ව සිටියා. මැතිවරණය නිදහස්ව සාධාරණව සහ අපක්ෂපාතීව පැවැත්වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මැතිවරණයක මූලික කාරණය තමයි විශේෂයෙන් ඡන්දදායකයාගේ සුරක්ෂිතභාවය නිදහස සහ ඔහුගේ රහසිභාවය ආරක්ෂා කිරීම. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂවලට නිදහසේ ඒ දේශපාලන ව්‍යාපාරය කිරීමට අවකාශය සැලසීම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා පවතින තත්ත්වයේ යටතේ මේ මැතිවරණය ඡන්දදායකයාගේ ආරක්ෂාව
මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන දේශපාලන පක්ෂ හා නියෝජිතයන්ගේ ආරක්ෂාව ඒත් එක්කම ගණන් කිරීමට සහභාගී වෙන නිලධාරීන්ගේ ආරක්ෂාව සහ මැතිවරණ සම්බන්ධ වෙන සියලු නිලධාරීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වයන් රකිමින් මේ මැතිවරණය උපරිම වශයෙන් දේශපාලන පක්ෂවලටත් ජනතාවටත් නිදහසේ ඡන්ද කරන්න පුළුවන් පරිසරය ගොඩනගෙන පරිදි සකස් විය යුතුයි කියන අදහස අපි ඉන්නේ. ඒ නිසා මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන එක. එහෙම නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්නමින් ආණ්ඩුව ඒකාධිපති ගමනකට ඒ වගේම වෙනත් දේශපාලන ව්‍යාපාරයකට යන්න ඉඩ තිබෙනවා. ඒකට අපි එකඟ නැහැ. අද හුඟක් දෙනෙත් දැනුම් පදනම් කරගත් ආර්ථිකයක් ගැන කතා කරනවා. නවෝත්පාදනය ගැන කතා කරනවා. නමුත් ඒ පිළිබඳ මුල්ම සංකල්පීය අදහස මේ රට තුල අපි ස්ථාපිත කළේ වැඩපිළිවෙලක් එක්ක 2013. ඉන්පස්සේ මම මහනගර අමාත්‍යවරයා හැටියට 2015 සැප්තැම්බර් මාසයේ පත් වුණා. ඒ පත් වුණාට පස්සේ මේ මහනගර සැලසුම අපි සම්පූර්ණයෙන්ම විධිමත් ඒ වෙනකොටත් ඒ කොටසක් සකස් කරලා තිබුණා. ඒ සකස් කරලා තිබිච්ච සැලසුම සම්පූර්ණයෙන්ම විධිමත් අවසන් කළා ජනාධිපතිවරයාට අගමැතිවරයාට 2016 ජනවාරි 29 පිළිගැන්වුවා. ඊට අමතරව අද නැවත ආරම්භ කරන බස් ප්‍රමුඛතා මන්ත්‍රක මගේ සංකල්පය. අපි තමයි ඒක ක්‍රියාත්මක කරේ කවුරුත් දන්නෝ. අද තෙවන ඇස විවරවන්නේ ආනමඩුව පල්ලව නන්දිමිත්‍ර නව වංගු රජමහා විහාර භූමිය වෙතයි. Third eye. තෙවැනි ඇස. අප අද මේ කියන්නට යන්නේ දුටු ගැමුණු රජ දවසේ නන්දි මිත්‍ර යෝධයා විසින් ඉදිකලා යයි සැලකෙන නන්දි මිත්‍ර නව වංගු රජමහා විහාරස්ථානයේ පුරා විද්‍යා කැණීම් කටයුතු සිදු කළත් එහි සංරක්ෂණය සඳහා මෙතෙක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම නිසා ඇති වී ඇති අභාග්‍ය සම්පන්න සිද්ධියක් පිළිබඳ තොරතුරු. ඉතිහාසයට අනුව මෙම විහාරස්ථානය නෙළුම් මලක ආකෘතියක් මත ඉදිකළ බව වාර්තා වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කළ කැණීම්වලදී එය තහවුරු වී තිබෙනවා. මේ තියෙන්නේ මේ පන්දකඩ පහන සහිත ප්‍රවේශ දොරටු හතරක්. මේ හතර පැහැදිලිවම පේන්න තියෙනවා ඔය හතර පැත්තෙන්. එතකොට මේ හතර තමයි ප්‍රධාන නෙළුම් පෙති හතරක් බඳලා තියෙන්නේ. ප්‍රධාන නෙළුම් පෙති හතර ඔය විදිහට ඒ අවත් මේ හතරෙන් අතර පොඩි නෙළුම් පෙති පේන්න කරලා තියෙනවා. මෙතෙක් අනාවරණී වී ඇති නෙළුම් මලක ආකෘතියක් මත ඉදිකළ එකම බෞද්ධ විහාරස්ථානයේ ලෙස සැලකෙන්නේ මෙම විහාරස්ථානයයි. මෙම ඓතිහාසික භූමිය තුල පුරා විද්‍යා වටිනාකම් රැසක් පවතින බවට විහාර භූමිය තුල පවතින නොසිඳෙන ජල පොකුණ ඊට එක් නිදසුණක් බවත් විහාරස්ථානයේ විහාරවාසී පොත්තුකුලමේ දීරානන්ද ස්වාමින් වහන්සේ අප සමග පැවසුවා. 2017 වසරේ මාර්තු මාස ආරම්භ කළ මෙම විහාර භූමියේ කැණීම් කටයුතු එම වසරේ අගෝස්තු මාසයේ අවසන් කර ඇතත් එම භූමියේ සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කර නැහැ. 2017 මාර්තු මාසයේ ආරම්භ කරපු කැණීම 2017 අගෝස්තු මාසයේ වෙනකොට වැඩ අවසන් වෙනවා. ඒ අවසන් වුණායින් පසුව ඉතාමත් ඉක්මනින් සංරක්ෂණ කටයුතු ආරම්භ කරනවා කියන පොරොන්දුව මත තමයි මේ කටයුතු අවසන් වුණේ. නමුත් මේ වෙනකොට චෛත්‍ය සංරක්ෂණ කටයුතු ක්‍රමක්‍රමයෙන් අතපසු වෙමින් ගිහිල්ලා ලොකු විනාශයකට අද මේ වෙනකොට චෛත්‍ය රාජන් වහන්සේ පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක්ද ස්ථාපිත කර ඇති පසුබිමක් තුළ මෙවැනි අතිමහත් වූ පුරාවිද්‍යා වටිනාකම් රැසක් ඇති ස්ථානයන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා අදාළ බලධාරීන් කටයුතු කරනු ඇතැයි දෙවැනි අස විශ්වාසය පළ කර සිටිනවා. දැන් අධිකරණයෙන් වාර්තා උපුවත් කිහිපයක් වෙතයි අවධානය. පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටිවන ප්‍රදේශයේ හෙලිකොට අනවසර ඉදිකිරීම සෑදීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව කරුණු විමසීම සඳහා ඒ වගඋත්තර කරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රිෂඩ් බදුඩීන් මහතාට ලබන 24 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචන අධිකරණයේ විසින් අද යළි නොතීසි නිකුත් කළා. පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම අද ජනක්ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතුරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා. ඒ අනුව මේ මාස 24 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය රිෂඩ් බදුරුදීන් මහතා වෙත අභියාචන අධිකරණයේ යළි නොතීසි නිකුත් කරා. මෙම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂඩ් බදුරුදීන් මධ්‍යම පරිසර අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබෙනවා. මෙම නඩුවේ විභාගයේ අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මාස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණාත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශය කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුලසිර යළි විභාග කිරීමට අභියාචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබෙනවා. මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ දුරකථන හඬපඩ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින අනිවාර්ය නිවාඩු යවා සිටින මහදිකරණ විනිසුරු ගියාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හා පැවැත්වෙන නඩු විභාගයේ අත්තිරුණ ලෙස දන්වා අභියාචන අධිකරණයේ විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ගියාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කළ රීඩ් පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු එය විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් සහ සෝබිත රාජකරුණයන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නිකුත් කළා. ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටින නුගේගොඩ මහේස්ත්‍රාත් එම් එම් මිහාල වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත අධිකරණයේ විසින් නොතිසි නිකුත් කළා. ඉන් අනතුරුව නඩුව නැවත ලබන 29 වනදා කැඳවන ලෙසේ අභියාචන අධිකරණයේ නියෝග කළේ. මෙහිදී අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවාස් මහතා ප්‍රශ්නයක් යොමු කරමින් නීතිපතිවරයා විසින් ලබා දෙන උපදෙස් කිසියම් නිලධාරියෙකු ක්‍රියාත්මක කිරීම පැහැර හරිනු ලබන අවස්ථාවක ගත හැකි ක්‍රියාමාර්ගයේ කුමක්දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාගෙන් විමසුවා. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මෙවැනි අවස්ථාවල අදාළ පාර්ශ්වයන් කරුණු විමසීමට නීතිපතිවරයාට හැකියාවක් ඇති බවද සඳහන් කළා. එහෙත් ගහන් පිළපිටිය මහතාට රිව කිසිදු ඉදිරි නීතිමය පියවරක් නොගන්නා ලෙසද අභියාචන අධිකරණයේ විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් එම් එම් මිහල් මහතාට තවත් නියෝගයක්ද නිකුත් කරා. එම අතුරු තහනම් නියෝගය මෙම පෙත්සම් විභාගයේ අවසන් වනතුරු බලපැවැත්වෙන අතර පෙත්සම නැවත ලබන 29 වනදා කැඳවීමට නියම කළා. එම විදස්පත් සමගින් අපගේ රාත්‍රී ප්‍රතිවිකාශය මින්නිමාවට පත්වනවා. අපි අලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රතිවිකාශයේ. ඔබට සුබම සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.